අපේ රටේ මාධ්‍යවල වගේම IPL ගැන කතා කරන ජාත්‍යන්තර මාධ්‍යවලත් ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙන්න තාමත් අවුරුදු 20ක් වෙන මතීෂ පතිරණ සමත් වීම මේ වතාවේ IPL තරගාවලියේදී ලාංකිකයෝ විදිහට අපිට සතුටු වෙන්න තියෙන ලොකුම කරුණක්. මාලිංග වගේ පන්දියවන මතීෂ කියනට වඩා වෙනස් විදිහට පන්දියවල අවසන් පන්දුවාරවල ප්‍රතිකරුවන් අසරණ කරන මතීෂ කියන නම මේ විද්දි මේ තරුණයා හදාගනිමින් ඉන්න එක ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට ගොඩක් හොඳ දෙයක්. මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම එක ලකුණු 15කට කඩලු 3ක් දවාගෙන තරගේ වීරයා වුණාට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කාලයක් පුහුණු කරු විදිහට හිටපු ටොම් මූඩි මතීෂ ගැන හරි අපූර්ව කතාවක් කියලා තිබුණා. ඒ වගේම අවසන් පන්දුවාරවල මුම්බයි මුහුණ දුන්නු අපහසුතාවය ගැනත් මූඩි අදහස් දක්වලා තිබුණා. ඇත්තටම ඕනෑම තනතිල්ලක ලකුණු 15කට කඩලු 3ක් බින්දානවා කියන දේ ලේසි දෙයක් නෙමෙයි. මොන පැත්තෙන් ගත්තත් ඒ දක්ෂතාවයේ ඉහළ ගණයේ හැකියාවක් කියලා මම අගය කරනවා. අවසන් පන්දුවාර 5 ඇතුලේ ප්‍රතිකරු හිර කරලා ඒ විදිහට කඩලු දවාගත්ත එක ඊටත් වඩා වටිනවා. මම හිතන්නේ අවසානයේ ලොකු පහරවල් ගහන්න හිටපු මුම්බයි ප්‍රතිකරුවන්ගේ ගමන් මඟ අහුරන්න මතීෂට පුළුවන් වුණා. ඔය විදිහට මතීෂ ගැන ඉහලින් අගෙන හිටපු ශ්‍රී ලංකා පුහුණුකරුට මූඩි කියන්නේ මතීෂගේ පන්දුවවන ඉරියව්ව ඔහුටම ආවේනිකයි කියලා. මට අහන්න ලැබුණ මුම්බයි ඉන්දියන්ස් ප්‍රතිකරු මතීෂට පහර දෙන එක ගැන අවබෝධයක් තියෙනවා කියලා කලින් කියලා තිබුණා. ඉෂන් කිෂන් එහෙම කියලා තිබුණේ මාලිංගට දැලේ පන්දුවට පහර දුන්නු නිසා මතීෂට ගහන්න ලේසි කියලා. ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. මොකද ඒ ඉරියව් දෙක බැලුවත් වෙනස්. වේගයේ පන්දුව දාන තැන ඔක්කම වෙනස්. අනිත් එක අවුරුදු 5කට කලින් මාලිංගට ගැහුවා කියලා දැන් මතීෂට ගහන්න පුළුවන් කියලා හිතන එකත් වැරදි දෙයක්. ওই විදිහට තමයි මාලි වගේ කියලා මතීෂ හැමෝම මුලා වුණු මුම්බයි ප්‍රතිකරුව ගැන ටොම් මූඩි අදහස් දක්වලා තිබුණේ. මතීෂ ගැන ඔයාලට තිතින් දෙයි කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.